නාසයක එහෙම නැත්නම් National Aeronautics and Space Administration එක කියන්නේ මේ ලෝකේ තියෙන ටෙක්නොලොජි වලින් පිරිච්ච එවාගෙන තමයි මේ ලෝකේ තියෙන සුවශේෂීම ස්ථානය. සමහර විට ඔයාලට තීනයක් ඇති මේ නාසයක ජොබ් එකක් කරන්න. අඩුම තරම් මේ නාසයක විසිට කරන්න හරි අනිවාර්යයෙන්ම ඔයාලට හීනයක් ඇති. අද අපි කතා කරන්න යන්නේ මේ නාසයේ මහගෙදර වෙන ෆ්ලොරිඩා වල තියෙන කෙනඩි ස්පේස් සෙන්ටර් එකේ වෙහිකල් ඇසෙමි බිල්ඩින් එක එහෙමත් නැත්නම් මේ වාහන එකලස් කිරීමේ අංගණය ගැන. අපි මේ වෙහිකල් ඇසෙමි බිල්ඩින් එකට කෙටියෙන් VAB කියලා කියමු. මේ වීඩියෝ එක තමයි මෙච්චර කාලයකට මේ නාසයේ හෙඩ්ක්වාටර්ස් එක ගැන සිංහල රිවිව් කරන පළවෙනි වීඩියෝ එක. ඔයාලට මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ Astro SPH YouTube channel එක subscribe කරන්න තියාගන්න. නාසා ආයතනයේ මේ වෙද්දි අභ්‍යවකාශ තරණේ ප්‍රධානම තැනක් හිමි කරගෙන ඉන්නවා. මේ නාසා ආයතනයේ හෙඩ්ක්වාටර්ස් එක ප්‍රථමයෙන්ම පිහිටෙව්වේ වොෂින්ටන් නුවර. ඒ 1790 ජූලි 16 වෙනිදා. පස්සේ මේ 2019 වගේ මේ මෑත කාලයේදී මේ නාසාගේ හෙඩ්ක්වාටර්ස් එක ෆ්ලොරිඩා වල තියෙන කෙනඩි ස්පේස් සෙන්ටර් එකේ අලුතෙන් පිහිටුවලා තියෙනවා. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ මේ අලුතෙන් පිහිටුවපු හෙඩ්ක්වාටර්ස් එක ගැන. මේ හෙඩ්ක්වාටර්ස් එක පිහිටලා තියෙන්නේ කෙනඩි ස්පේස් සෙන්ටර් එකේ. ඒ කියන්නේ KSC එකේ මහල් 8 ගෙනියුත් කාර්යාල ගොඩනැගිල්ලක. මේ අලුත් හෙඩ්ක්වාටර්ස් එකට විශාල ස්ටාෆ් එකක් ඇතුළත් වෙනවා. ඒකට අභ්‍යවකාශ මධ්‍යස්ථාන අධීක්ෂකවරු කළමනාකරණ කාර්ය මණ්ඩල වගේ තමයි සිය ගාණක් කොන්ත්‍රාත්කරුවරු එවැගේම ඒවට සහාය දක්වන සේවකයින් පිරිසකුත් මේකට ඇතුළත් වෙනවා. මේ බිල්ඩින් එක හදද්දී මේක ස්ටාෆ් එකට අවශ්‍ය සියලුම දේවල් මේ මෙයාලා සපයලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ලයිබ්‍රරිස්, ෆිල්ම් හෝල්ස්, පෝස්ට් ඔෆිස් ඒ විතරක් නෙවෙයි මේ ස්ටාෆ් එකේ කට්ටියට මොකක් හරි ලෝන් එකක් ගන්න ඕනොත් ඒකට අවශ්‍ය පහසුකමුත් මෙයාලා සපයලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගොඩනැගිල්ල ගොඩක් විශාල ගොඩනැගිල්ල. මේක වර්ග අඩි 102ක් විතර විශාල වෙනවා. ඒ වගේම තමයි මේක ඉතාමත් නවීන විදිහට මෙයාලා මේ ගොඩනැගිල්ල හදලා තියෙනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ KC එකේ තියෙන හෙඩ්ක්වාටර්ස් එකත් එක්ක සම්බන්ධ අනෙක් බිල්ඩින් එක ගැන. ඒ තමයි vehicle assembly building. එහෙම නැත්නම් මේ VAB එක. මං හිතනවා ඔයාලා දැනටමත් මේ VAB එක ගැන අහලා ඇති කියලා. පෘථිවි කක්ෂයෙන් ඔබට හරි හඳ මතට හරි මිනිස්සු සහිත රොකට් එකක් යවද්දී මේ රොකට් එක එකලස් කරන්නේ මෙන්න මේ VAB එකේදී. රොකට් එකක් හදන්න විතරක් නෙවෙයි මේ වගේ රොකට් කිහිපයක් මේ පෘථිවි කක්ෂයෙන් ඔබට ගියාට පස්සේ අපිට පාලනය කිරීමේ හැකියාවකුත් VAB එකට තියෙනවා. මේ VAB එක හැදුවේ ඒ කාලේ මිනිස්සු හදපු විශාලම රොකට් එක වෙන අපලෝ සහ සැටර්න් 5 කියන රොකට් එකලස් කරන්න. මේ VAB එකේ වැඩ අවසන් කරලා තියෙන්නේ 1966 දී. මේ ගොඩනැගිල්ල 39A කියන ලොන්ච් පෑඩ් එකේ ඉඳන් සැතපුම් 3.5ක දුරිනුත් 39B කියන ලොන්ච් පෑඩ් එකේ ඉඳන් සැතපුම් 3.5ක දුරිනුත් පිහිටලා තියෙනවා. මේ VAB එකේ උසම තැන හඳුන්වන්නේ හයි බේ එක කියලා. මේ වගේ හයි බේස් හතරක් මේ ගොඩනැගිල්ලේ බටහිරින් සහ නැගෙනහිරින් පිහිටලා තියෙනවා. මේ හැම හයි බේ එකකටම හයි බේ ඩෝ එක ගානේ පිහිටලා තියෙනවා. මේ එක හයි බේ ඩෝ එකක් අඩි 456ක් උසයි. ඉතින් ඔයාලට එකෙන් තේරෙනවා අපේ ගෙවල් වල තියෙන සාමාන්‍ය දොරකුයි මේ හයි බේ ඩෝ එකයි සසඳල බැලුවාම මේ හයි බේ ඩෝ එක කොච්චර උසයිද කියලා. ඒ විතරක් නෙවෙයි මේ හයි බේ ඩෝ එක අපිට ඕපන් කරන්න ගියොත් විනාඩි 45ක් විතර යනවා. ඉතින් ඔයාලා හිතනවා ඇති මෙච්චර ලොකු දොරවල් ඇයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මේක මෙහෙම හදලා තියෙන්නේ අපි මේ VAB එකේදී හදන රොකට්ස් ඒ විදිහටම සිරස් ආකාරයෙන්ම එළියට ගන්න පුළුවන් විදිහට තමයි මේ ඩෝස් හදලා තියෙන්නේ. මේ බිල්ඩින් එක තවත් කරුණු ගණනාවක් ඉදන් විශේෂ වෙනවා.
අපි උදාහරණ විදිහට ගත්තොත් මේ බිල්ඩින් එක අක්කර 8ක් පුරාවට පැතිරිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බිල්ඩින් එක උස අඩි 525ක් විතර වෙනවා. ඒ වගේම තමයි පල්ල අඩි 518ක් විතර වෙනවා. තවත් විශේෂ කරුණක් තමයි මේ බිල්ඩින් එකේ තමයි විශාලම ඇමරිකානු දජේ පින්තාරු කරලා තියෙන්නේ. ඒක උස අඩි 209ක් වෙනවා. ඒ වගේම තමයි පළල අඩි 110ක් විතර වෙනවා. ඒක ඔයාලට තේරෙනවා මේ මේකේ පින්තාරු කරලා තියෙන ඇමරිකානු දජේ කොච්චර විශාල විදිහට මෙයාලේක පින්තාරු කරලා තියෙනවද කියලා. මෙයාලට මේ බිල්ඩින් එක හදන්න කොන්ක්‍රීට් කියුබික් මීටර් 65000ක ප්‍රමාණයකුත් ස්ටීල් බීම්ස් 45000ක ප්‍රමාණයකුත් ස්ටීල් බෝල්ට්ස් මිලියන එක ප්‍රමාණයකුත් වැය වෙලා තියෙනවා. මෙයාල මෙච්චර මේ ශක්තිමත් විදිහට මේ බිල්ඩින් එක හදලා තියෙන්නේ මොකද මෙයාල මේ බිල්ඩින් එකේ හදන්නේ ලෝකේ තියෙන පවර්ෆුල්ම රොකට්ස් ඉඳලා. ඉතින් මේ විදිහට තමයි නාසාවල අලුත් හෙඩ් ක්වාටර්ස් එක ෆ්ලොරිඩාවල පිහිටුවලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අලුත් හෙඩ් ක්වාටර්ස් එක විසිට් කරන්න 10 ගානක් විසිටර්ස්ලා මෙතනට යනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලත් අමතක කරන්න එපා මේ අලුත් හෙඩ් ක්වාටර්ස් එක විසිට් කරන්න යන්න. නාසාගේ හෙඩ් ක්වාටර්ස් එක ගැන ලොකු දැනුමක් එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔයාලගේ ඇම්බිෂන් එක කවදා හරි මේ නාසාගේ ජොබ් එකක් කරන්න නම් අනිවාර්යයෙන් මේකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඒ ඔයාලගේ ඇම්බිෂන් එක සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ වගේම තවත් වීඩියෝකින් අපි අයි තම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම good bye.